ඔබට මතකයිද ඔහු කියන ඔහුගේ අර සම්මානය ප්‍රදානය කරන වෙලාවේ ඔහු ලස්සන කතාවක් කිව්වා. ඔබ මේ මම උපන්න රටට ඒකේ ගහකොළ සතා සීපාවට මේ ඔය කියන්නේ මේ අවට පරිසරේ ඉතර නෙවෙයි අවට සමාජයේ ඒකට මම මොන හරි කරන්න ඕනේ. මම දෙයක් කරන්න ඕනේ. ඒක ආවේ අර බදුල්ලේ අර තාම ගැමි පරිසරයේ තාම දරිද්‍රතාවන් මැද්දේ වැඩිච්ච වැඩිච්ච අධ්‍යාපන ලැබපු අහිංසක සමනලෙක් වගේ මිනිහෙක්ගේ තිබිච්ච සමනලෙක් වගේ මිනිහෙක් වුණත් තාම ප්‍රබල අධිෂ්ඨානයක් තිබිච්ච මිනිහෙකුගේ ආත්ම ශක්තිය පිළිබඳ කතාවයි. ඒකම තමයි ඔහු තුළ මේ මොකක් හරි කරන්න ඕනේ. මං හිතන්නේ ඒ සිතවිල්ල තමයි වැදහමිනි හදන්න ඔහු පොළඹවන්නේ. ඒ සිතවිල්ල තමයි ධනබස්රාමාණි හදන්න පොළඹවන්නේ. ඊළඟ සාක්ෂිය තමයි ඔහු කරපු නිර්මාණ. විශේෂයෙන් ඔහුගේ ගීත රචනා. දැන් මං ඔහුගේ ගීත රචනාවල ඇබ්බැහි වෙච්ච රසිකයෙක්. මට හොඳට මතකයි අර තනනන් අර පළවෙනි තුකුරිල්ලියක් වෙමි තටු නැත ලැබිලා ඉගිලී යන්නට දෙරට පුරා නේ. මම පුදුම ආස සින්දුවක් වේ සින්දුව. දැන් මම කල්පනා කළා ධර්මස්ථානමානට මේ හවුල් යන්න. අසවල් බීතරචකයාට පවරනවාද මේ අපි තාසනේ. ඔබ කල්පනා කරනකොට මං කල්පනා කරන්නේ නෑ මේක මේ අර මං කැමති ගීත රචකයා සුනිල් රත්නායකයන්ට දෙන්න ඕනේ මේ ධනබස්රාමාණි ගීතයක් තියෙනවා. අර ඒ ප්‍රධාන චරිතද්වයේ අතර යම් වියෝවක් සිද්ධ වෙන වෙලාව බොහොම ගැමි අතර බොහොම ගැමි නාදමාලාවක් සපයන්න පුළුවන් යම් ජනශ්‍රුතික ලක්ෂණ තියෙන මේ මේ මනෝභාවයන් බොහොම නිර්වත් ගැමි මේ 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 ආකාරයකින් ප්‍රකාශයටපත් කරන්න ඕන වචන යොදන්න පුළුවන් ගීත රචකයෙක්. ඉතින් එහෙම ඔන්නතර ගීත රචකයෙක් හිටියා. මම කිව්වහම ඔබ විශ්වාස කරනවද? රදෝගේ මතකයි. ඔහු පුදුමයටපත් වුණා. පමණක් නෙමෙයි. ඌ වැඩි අභියෝගේ බාර අරගෙන තව අභියෝගයක් තිබ්බා. මොකද මේ ගීත රචනාව ඊට පස්සේ ගිල්ල දෙන්න ඕනේ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ට. ඒක තමයි ලොකු අප්සෙට් එක. මොකද දැන් එතුමා බැරිලා කිව්වොත් එහෙම මේක මේක මෙලඩි දාන්න බෑ කියලා. පොඩි රණ්ඩුවක් වෙන්න ගියා. මම රණ්ඩුවක් තියෙනවා. නමුත් දැන් හරි පස්සෙන්නේ. ඒ අභියෝගෙ දරාගෙන මම මෙහෙ මම ගා සත්‍යය කියලා දැන් මෙහෙන් පස්සේ කොත් තියෙන හරි හරි ළමයා මම බලන්න මම උත්සාහ කරන්න ඔයා හොඳනම් ගන්නෝ කියලා දවස් දෙකක් නිවාඩු දාලා බදුල්ලේ ගියා. මට කිව්වා ශානාරි කවුරු හරි අයියේ බොස් මෙහෙ තියෙන පොත්පත් ඔක්කොම අරන් ගියේ කියලා සින්දුවක් ලියන්න. මිසෙල්ලම් කතා නෙමෙයි ගණදෙවි හැල් යසෝදරාවත නිසකවපු දෙන්නේ පොත් තව තවත් ඔක්කොම අරන් බදුල්ලි ගියා. දැන් දවස් දෙකක් බදුල්ල යනවා කියන්නේ මේ හෙන පාඩුයි වැඩ දිනු මෙහෙවන්න නැහැ නායක නැහැ විවාඩු දාලා ගියා සින්දුවල් ලියන්න. සින්දුව ලියාගෙන අරගෙන ආවා. අරන් ආවම මම පස්සල ප්‍රීතියෙන් පිරා ගියා. මට හරි මේ මට හරිනම් හරි තමයි. ඊට පස්සේ සංගීතඥයා බෑගොත් මට රණ්ඩු ගන්න දෙන්නේ. මම මේ රණ්ඩුට ලෑස්තිලා මං කේමදාසයන් නම් වෙන්න ගිහිල්ලා එතුමාට දුන්න මේ ගීතේ. ඇහුවත් මං කියන්න ඉඳන් හිටියේ ඇහුවා කවුද මං කියන්නේ ඉස්සර කියවන්න නම කියන්නේ කියනේ මං ෂා මරුනේ මේ කවුද ලිව ආවලාද ලිව්වි ප්‍රසිද්ධ ගීත රචකයෙක් නමක් කිව්වා. මං කෝ නෑ එන අසවලාද මං කෝ නෑ කවුද එන බලන්න ඕන මේක නම් එහෙනම් අහවලා වෙන්න ඇති. මං කෝ නෑ කවුද එන ඔයාද මං කෝ නෑ මාත් එවි කවුද මං කෝ මේක ලිව්වේ සුනිල් රත්නායක මේ බොලුට අත ඉතල පොඩි තරහකුත් තියුණා දවසවල දෙන්න අතරේ පොඩි අවුලකුත් තියුණානේ ඒ අතරේ. හැබැයි එයාගේ ශ්‍රේෂ්ඨකම කියන්නේ ජයන්ත මේක මරු. ඔබ අහලා ඇති ඔය කේමදාසයන් සාමාන්‍ය වචන අකුරක් කර වෙනස් ලොකන ගීත බාරගෙන තියෙන අවස්ථාවයි තාම විරලයි. එක අකුරක් වෙනස් කරන්න නැතු ඒ ගීතේ තනු ගීත නිර්මාණය කළා අපේ විශිෂ්ට ගායක අමරසිරි පිරිත් ශූරෙන් සහ අභාප්‍රාත් අපේ මාලිනිය අක්කා මාලිනිය බ්‍රසිංහල දෙන්නයි ගායනා කළේ. ඉතාම මගේ හින්ද කියනවා නෙමේ ඒක හරිම ලස්සන හිත රිදවන පපුව පාරවන ඒ ඔස්සේ යම් ප්‍රඥාවකට අපි ගඳාගෙන යන
ඊ දෙයක් දෙල්ලාටින් ගලවලා වෙනම ඇහුවා රසෙ දෙන්න පුළුවන්. ගිනි කන්දක් ලෙද හේතුව සුනිල් රත්නායකයන් තුල අර මේ කියන ගැමියා තුල ජීවත් වෙන කවියා. මේ හැමෝටම අමතක වෙච්ච කාරණාව එක තමයි. හොඳ කවියෙක්. ඒ අපූර්ව ඉතාම අව්‍යාජ. කවි සක්ක පද යොදන. මේ කාගේ හරි කවි වල කැලිය අල්ලගෙන දාලා කවි ලියන කුකවියොත් නෙමෙයි. හදවතින් ඉනේවා. ඒව ව්‍යාකරණ වැරදිද ඒව ඇතිද මේ නනලල ප්‍රශ්නද ඒ මොකොත් නෑ හදවතින් ඉන එක ඉතාම අව්‍යාජව ප්‍රකාශයට පත් කරන්න පුළුවන් කවියෙක් කොහොතල හිටියා ඒ කවීත්වය තමයි අර ගීත වශයෙන් එළියට ආවි ඒ ඔය අහපු හැම ගීතයකටම මම අතිශය ප්‍රිය කරනවා ආයුබෝවන් ඔබ සියලුම දෙනාට මා දැන් මේ කතා කරන්නට යන්නේ ටෙලිවිව් ටීවී කියන YouTube channel එක ගැන. ටෙලිවිව් කියන ආයතනය ගැන ඔබ මීට කලින් හොදාකාරව අහලා තියෙන ආයතනයක්. ඉතින් මේ ආයතනයේ නිර්මාතෘ සුනිල් රත්නායක මහතා ගැන මම අමුතුවෙන් ඔබට කිව යුතු නැහැ. එතුමා ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රයට පුරෝගාමී මෙහෙවරක් කරපු කෙනෙක්. මාධ්‍ය ක්ෂේත්‍රයට නව දේවල් හඳුන්වා දුන්න, ඒ වගේම මාධ්‍ය ක්ෂේත්‍රය දියුණු කරන්න විශාල මෙහෙවරක් කරපු පුද්ගලෙක්. ඉතින් එතුමාගේ නව පියවරක් විදිහට එතුමා කල්පනා කරලා තියෙනවා සමාජ ජාලා වෙබ්බඩවිත් එක්ක සම්බන්ධ වෙන්න. ඉතින් එහි මුල් පියවර විදිහට එතුමා නිර්මාණය කරලා තියෙනවා ටෙලිවිව් ටීවී කියලා YouTube channel එකක්. මේ YouTube channel එක හරහා එතුමා උත්සාහ කරනවා මේ සමාජ ජාල වෙබ්බඩවි කියන මේ පරිසරය තුළ ශිෂ්ටත්වයකින් යුතු පරිසරයක් නිර්මාණය කරන්න. එතනදී එතුමා කල්පනා කරලා තියෙනවා අධ්‍යාපනික, විනෝදාත්මක, ඒ වගේම සමාජීය යහපතක් ඇති කරන්නට සමත් වෙන විවිධ දෑ මේ YouTube channel එක හරහා සමාජයට උදාහරණ. ඉතින් මේ සියලුම කාරණා සමග ඔබටත් එක්කසු වෙන්නට පුළුවන් ටෙලිවිව් ටීවී කියන YouTube channel එක subscribe කරන්න. මම ඔබ සියලුම දෙනාගෙන් ඉල්ලනවා මේ channel එක subscribe කරලා ටෙලිවිව් ටීවීත් එක්ක එකතු වෙන්නට කියලා. බොහොම ස්තුතියි.